අපේ ෆෝන් එකේ මේන් ස්ක්‍රීන් එක ඩිෆෝල්ට් එනෙමෙන්නේ මේ වගේනේ. ඒත් අපි ආසයි නේද? අපි කැමති ෆොටෝ එකක් අපේ ෆෝන් එකේ මේන් ස්ක්‍රීන් එකට ඇවිල්ලා තියෙනවා නะ. ඉතින් මෙන්න මෙහෙම අපි කැමති ෆොටෝ එකක් අපේ ෆෝන් එකේ මේන් ස්ක්‍රීන් එකට තප්පර දෙකෙන් දාගන්න විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. මේක හරිම ලේසි. කොච්චරද ලේසිද කියලා බලන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. ඔයා ඔයාගේ ෆෝන් එකෙන් කැමරා එකෙන් ෆොටෝ එකක් ගත්තත් එහෙමත් නැත්නම් කවුරු හරි ඔයාගේ WhatsApp, Viber, Imo හරි මොනවා හරි මාධ්‍යයකින් ෆොටෝ එකක් එවුවනම් මේ ඔක්කොම සේව් වෙන්නේ ගැලරි කියන ඇප් එක ඇතුලේ. එහෙම ෆෝන් එකනෝ මේ ඩිෆෝල්ට් එනවා මේ ගැලරි ඇප් එක. ඉතින් මේ ගැලරි ඇප් එක ඇතුලේ තමයි ඔක්කොම සේව් වෙන්නේ. ඒ වගේ සේව් වෙච්ච ෆොටෝ එකක් තමයි අද මම එළියට අරන් මේ මෙන් ස්ක්‍රීන් එකට දාන්නේ තප්පර දෙකකින්. හරි. ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ. අපි මුලින්ම ගැලරි එකට යමු. ගැලරි එකට ගියාම මේ තියෙනවා මම මෙතනින් තෝරගන්න මේ WhatsApp වලින් මට ආපු ඉමේජ් එක. දකුණු මැද තියෙන ඉමේජ් එක ඒක තෝරගත්තා. ඒක වම් පැත්තේ උඩ කොනේම තියෙන එකක් තෝරගත්තා. දැන් මෙන්න මේ ෆොටෝ එක තමයි දාන්න හදන්නේ අපර දෙකෙන්. රයිට්. මෙහෙම තෝරගත්ත ගමන් ඔයාලට පේනවද දකුණු පැත්තේ යට ඩොට් තුනක් තියෙනවා. අන්න ඒක ටච් කරා. මෙතනින් දෙවෙනිට තියෙනවා set as wallpaper කියලා ඒක ටච් කරා. ඔන්න අපි වැඩේ ගොඩක් දුරට සාර්ථකව කරගෙන ආවා. මෙතනින් අහනවා අපි හෝම් ස්ක්‍රීන් එකට දාන්නද ලොක් ස්ක්‍රීන් එකට දාන්නද? එහෙම නැත්නම් home and lock screen දෙකම දාන්නද call background එකට දාන්නද කියලා. මේ ටික ගැන මොකක් හරි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය නම් comment එකක් දාන්න කියලා දෙන්නම්. මම දැන් මේක home screen එකට තමයි දාගන්න හදන්නේ. ඒ නිසා උඩින්ම තියෙන එක home screen එක ඒකට තමයි දාගන්න හදන්නේ. ඊට අමතරව ආයෙ දැනගන්න අවශ්‍ය නම් comment එකක් දාන්න. ඔන්න තප්පර දෙකෙන් කරන්න ඕන කියපු හින්දා මට අක්කාලා දානවා. home screen එකට දැම්මා. දැන් මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් මේක මට set නම් set on home screen කියලා යටම තියෙන්නේ. අන්න එක ටච් කරා. එච්චරම තමයි කරන්න තියෙන්නේ. දැන් බැක් එන්නකෝ. දැන් බලන්න. ඔයාගේ ෆෝන් එකේ දැන් මගේ ෆෝන් එකේ තිබුණේ මේ විදියට කලින් තිබුණේ වෙන ඉමේජ් එකක්. දැන් මම කැමති මගේ ආස ඉමේජ් එක මම මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකටත් මෙන්න මේ වගේ ඔයාගේ කැමති ඉමේජ් එකක් මාරු කරගන්න. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. යාළුවෝ හැමෝටම යවන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු යමු. මොන හරි තියෙනවා අහන්න කමෙන්ට් එකෙන්. ජය වේවා.